අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල අපෙන් කීප දෙනෙක් අහලා තිබ්බා තේපෝර මිශ්‍රණයක සංගතිය කෙසේද වෙන්නේ කියලා. ඉතින් අද දවසේ අපි කතා කරනවා කොහොමද තේපෝර මිශ්‍රණයක සංගතිය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් පහුගිය දවසක අපි අපේ මේ YouTube නාලිකාවේ කඩයිමක් පසු කරයි තමයි followers 1000ක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අපි ඉල්ලා සිටිනවා තාමත් ඔබගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන ගම. අපි යමු අද දවසේ මාතෘකාවට. අපි දවසේ කතා කරන්නේ තේපෝර මිශ්‍රණයක සංයුතිය කෙසේද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් තේපෝර ගත්තාම සංඝටක පෝෂක සංඝටක ගත්තාම නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන ප්‍රධාන පෝෂක තුන සැපයීම කරේ තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඊට අමතරව සල්ප සහ මැග්නීසියම් කියන පෝෂකත් සමහර මිශ්‍රණවල අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි අවධානය තියෙන්නේ NPK, ඊට අමතරව සල්ප සහ මැග්නීසියම් උත් සමහර පෝෂක මිශ්‍රණවල හෝර මිශ්‍රණවල අන්තර්ගත වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අද කතා කරන්න ඕනේ නයිට්‍රජන් පෝෂකයේ මූලාශ්‍රය අනුව පොහොර ආකාර කීපයක් තියෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕනේ කොහොමද මේ මූලාශ්‍රය අනුව පොහොර වර්ගය වෙනස් වෙන්නේ කියලා. ඔබ යූරියා මගින් නයිට්‍රජන් සැපයීම කරනවා නම් අපි ඒවට කියනවා U පොහොර කියලා. විශේෂයෙන්ම U709, U834 වගේ පොහොර මිශ්‍රණ හැදෙන්නේ ඒ ආකාරයට නයිට්‍රජන් සැපයීම කරන්නේ යූරියා මගින්. ඊට අමතරව තව පොහොර මිශ්‍රණ ආකාරයක් තියෙනවා ඇමෝනියා මගින් නයිට්‍රජන් සපයන පොහොර. ඒකද විශේෂයෙන්ම අපි කියන්නේ T පොහොර කියලා. උදාහරණ ලෙස ගත්තාම T750, T200, T65, T1240 වගේ මිශ්‍රණ හැදෙන්නේ ඇමෝනියා මගින් නයිට්‍රජන් සැපයීම සිදු කරනකොට. ඊට අමතරව තවත් මිශ්‍රණ තියෙනවා ඇමෝනියා සහ යූරියා කියන ආකාර දෙකෙන්ම පෝෂක සැපයීම සිදු කරනවා. ඒකට අපි කියනවා UT මිශ්‍රණ කියලා. විශේෂයෙන්ම UT752 වගේ මිශ්‍රණයක් හැදින්නේ ඇමෝනියා සහ යූරියා කියන ආකාර දෙකෙන්ම නයිට්‍රජන් සැපයීම කරනකොට. ඉතින් පෝෂක සැපයීම සඳහා විශේෂයෙන්ම අපි නයිට්‍රජන් පෝෂක සැපයීම කිරීම සඳහා අපි භාවිත කරනවා යූරියා සහ ඇමෝනියා කියන පෝෂක ආකාර දෙක. ඊට අමතරව ෆොස්ෆරස් සැපයීම සිදු කරන්නේ අපි එප්පාවල රොක් ෆොස්ෆේට් කියන පෝෂකයෙන්. ඊට අමතරව T65 මිශ්‍රණය සෑදීමේදී අපි DAP පාවිච්චි කරන, එහෙම නැත්නම් ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් පාවිච්චි කරන ෆොස්ෆේට් සැපයීම සඳහා. ඊට අමතරව පොටෑසියම් සැපයීම සඳහා අපි මියුරේට් ඔෆ් පොටෑස් කියන පෝෂකය අපි පාවිච්චි කරනවා. T65 මිශ්‍රණය සෑදීමේදී සල්ෆේට් ඔෆ් පොටෑස් තමයි අපි පාවිච්චි කරන්නේ පොටෑසියම් සැපයීම සඳහා. ඊට අමතරව සල්ප සැපයීම ඇමෝනියම් සල්ෆේට් මගින් සිද්ධ වෙනවා. ඊට අමතරව මැග්නීසියම් සැපයීම ගොඩක් වෙලාවට කීසරයිට් ආකාරයෙන් T65 මිශ්‍රණය දෙනවා අපි එප්සම් සෝල්ට් භාවිත කරනවා. ඉතින් තේවාගාවේ තියෙන සෑම පොහොර මිශ්‍රණයක්ම සෑදීම සඳහා භාවිත කරන පෝෂක ආකාර තමයි යූරියා, ඇමෝනියා, එප්පාවල රොක් ෆොස්ෆේට්, DAP, මියුරේට් ඔෆ් පොටෑස්, සල්ෆේට් ඔෆ් පොටෑස් සහ කීසරයිට් එප්සම් සෝල්ට් කියන පෝෂක වලින් තමයි මේ සියලුම පොහොර ආකාර හැදෙන්නේ. ඉතින් හැදෙන පොහොර ආකාර ගත්තාම විශේෂයෙන් ඔබ සැලකිලිමත් යුතු කාරණා කීපයක් තියෙනවා. මොකද ඔබ බලන්න මේ මිශ්‍රණවල U709 නයිට්‍රජන් 128.4ක් තියෙනකොට පොටෑසියම් 14.2ක් තියෙනවා. ඒ කියන්නේ N සහ K අතර අනුපාතය 2:1 අනුපාතයකින් තියෙන්න ඕනේ. අනිකුත් මිශ්‍රණ ගත්තාමත් එහෙමයි. T750 ගත්තාම නයිට්‍රජන් 14ක් sorry U834 ගත්තාම නයිට්‍රජන් 24කට පොටෑසියම් 12ක් වගේ ඒ ආකාරය 2:1 අනුපාතයකින් තියෙන්න ඕනේ හැම වෙලාවෙම වගේ. ගොඩක් මිශ්‍රණවල අපි උත්සාහ කරනවා 2:1 හෝ ඒ ආසන්න ආකාරයක් පවත්වාගෙන යන්න. ඊට අමතරව පොටෑසියම් සහ ෆොස්ෆරස් ගත්තාම එතන අනුපාතයක් තියෙනවා. සාමාන්‍යයෙන් 3:1 සිට 5:1 දක්වා සීමාවක තුල K සහ B අතර අනුපාතයන් තියාගෙන යන්න ඕනේ. එතන පොටෑසියම් සහ මැග්නීසියම් අතර ගත්තාමත් ඒක තියෙන්න ඕනේ 5:1 සිට 10:1 දක්වා සීමාවක් තියෙන්න ඕනේ. මැග්නීසියම් කොයි වෙලාවකවත් අධික වෙන්න බෑ. මැග්නීසියම් අධික වුණොත් පොටෑසියම් අවශෝෂණය කරගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒත් එක්කම ERP කියන පෝෂකයත් අධිකව තියෙන්න බෑ. ඉතින් මේම තමයි සංයුතිය සිද්ධ වෙන්නේ තේපෝර මිශ්‍රණයක. ඉතින් මීට එහා වෙනස් මිශ්‍රණ තියෙනවා නම් ඔබට ඒක තේවාගාව සඳහා භාවිත කරන්න සුදුසු මිශ්‍රණයක් වෙන්නේ නැහැ. නිසා සංඝටක සහ සංයුතිය ගැන අවධානය යොමු කරලා ඔබ පොහොර මිශ්‍රණයක් තෝරා ගන්න කියන ඉල්ලීම කරන ගමන් අපි නවතින ඔබට සුබ දවසක්.